අයිබෝවන් සාදරයෙන් පිළිගන්නවා මයිටේ YouTube channel එකට. උදම හදන්න යන වෙනස්ම විදියට රසම රස ඩෙසර්ට් එකක්. පිටිකිරි ෆ්‍රෙෂ් මිල්ක් සහ පොල් කිරි පාවිච්චි කරන්නේ නැති වුණාට කිරිම කිරි රසට කන්න පුළුවන් ඩෙසර්ට් එකක් තමයි මේක. ඒ වගේම මේ විදියට ලේයර්ස් දෙකකට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පහස්සෙම හොයා ගන්න පුළුවන් අමුද්‍රව්‍ය කීපයකින් තමයි මම මේ ඩෙසර්ට් එක හදන්නේ. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේ සඳහා මුලින්ම අවශ්‍ය වෙනවා ජෙලටින් මේස් හැඳි දෙකක්. ජෙලටින් වෙනුවට අගාර මේ සඳ දෙකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. මුලින් මේ ජෙලටින් වලට උණු වතුර ටිකක් දාලා හොඳින් කලවම් කරගන්න. හොඳින් දියවෙන කලවම් කරගත්තට පස්සේ මම මේක පැත්තකින් තියලා තියෙනවා ඉතුරු ටික හදා ගන්නකම්. ඒ අතරතුර මම ගත්තා නැචරල් යෝගට් දෙකක්. ඒ වගේම වට සීනි දාපු යෝගට් හරි මේ කිරි උණත් මේ සඳ පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ යෝගට් දෙක වෙනම ටිකක් ලොකු කෝප් එකකට දා ගන්නවා. යෝගට් එක දාගත්තට පස්සේ යෝගට් කප් එකට මම වතුර ටිකක් දාලා හොඳින් කලවම් කරගෙන ඒක ඇතුළේ තියෙන ටිකක් මේ විදිහට එකතු කරගන්නවා. යෝගට් පාවිච්චි කරන්න නැති කෙනෙකුට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 500ක් ගන්න. මේ විදිහට යෝගට් දෙකම එකතු කරගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ඇල් වතුර මිලිලීටර් 400ක්. එකම සීනි කප් භාගයක්. සීනි ප්‍රමාණය ඔයාලගේ රස අනුව අඩු වැඩි කරගන්න පුළුවන්. වැනිලා තේ හැන්දකුත් එකතු කරගන්නවා. වැනිලා නම් එකතු කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ. දැන් මේ ටික හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊසොම කලින් හදාගත්ත ජෙලටින් මිශ්‍රණය ගන්නවා. ඒක හොඳින් දියවලා තියෙනවා කිසිම කැටගතියක් හිටලා නැහැ. දැන් මම මේක එකතු කරගන්නවා හදාගත්ත යෝගට් මිශ්‍රණයට. මේ ජෙලටින් ටික යෝගට් මිශ්‍රණයට එකතු කරගත්තාම ටිකක් කැටගතියක් වගේ වෙනවා. ඒක සාමාන්‍යයි. මේ කැටගතිය නැති වෙන්නත් එක්ක මම මේ මිශ්‍රණය ලිපේ පොඩ්ඩක් රත් කරගන්නයි යන්නේ. ඒ සඳහා මේ මිශ්‍රණය ලිපේ තියන්න පුළුවන් භාජනයක තියලා ලිප මැද ගින්න තියාගෙන විනාඩි 5ක් 6ක් පමණ රත් කරගන්න ඕනේ. මේ මිශ්‍රණය උතුරන දෙන්න එපා. ඒක නිසා හැමතිස්සෙම කලවම් කරගන්න. මේ යෝගට් මිශ්‍රණය රත් වෙද්දී තියෙන කැටගතිය නිකම්ම නැති වෙලා යනවා. මේ හරියටම විනාඩි 5කට පස්සේ කිරි එකත් ගාන්ට රත් වෙලා තියෙනවා. ඒ වගේම කලින් තිබුණ කැටගතියත් නැති වෙලා. මේ වෙලාව මම මේ භාජනය ලිපෙන් එළියට ගන්නවා. මොකද මේ කිරි එක දැන් රත් වෙලා ඇති. ගොඩක් වෙලා රත් කරගන්න අවශ්‍ය නැහැ. මේක ලිපෙන් එළියට ගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකට එකතු කරගන්න ඔයාලා කැමති වර්ණකයක්. එතකොට පුඩින් එක ගොඩක් ලස්සනට තියෙනවා. මම නම් රතු පාට වර්ණකෙන් බිංදු දෙක තුනක් එකතු කරගන්නවා. ඉතින් ඔයාලට කැමති වර්ණකයක් මේ සඳහා එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් කලින් තිබුණ සුදු පාටට උනත් මේක තියන්න පුළුවන්. ඊට පස්සේ මම මේ පුඩින් එක හදාගන්න යන්නේ මෙන්න මේ භාජනයේ. ඉතින් මිශ්‍රණය මේ භාජනයට නිකම්ම දැම්මොත් පුඩින් එක අනිත් පැත්ත හරව ගන්න බැහැ. නමුත් කෑලි කපා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මම මේ භාජනය අඩියට මේ විදිහට ලන්ච් ෂීට් එකක් දාගන්නවා. එතකොට පුඩින් එක භාජනයෙන් ගලව ගන්න හරිම පහසුයි. ඒ වගේම ඔයාලට පුළුවන් මේ වගේ ලොකු භාජනයකට දාන්න නැතුව පොඩි ග්ලාස් කීපයකට දාලා උනත් මේක හදාගන්න. මම හදාගත්ත පුඩින් මිශ්‍රණය එකතු කරගන්නවා. පුඩින් මිශ්‍රණය එකතු කරගද්දී රසනේ පිටින්ම එකතු කරගන්න එපා. ටිකක් නිවෙන්න තියලා එකතු කරගන්න. පුඩින් මිශ්‍රණය භාජනයට ටිකක් ප්‍රමාණයෙන් වැඩි වෙන නිසා මම තව ඩෙසර්ට් ග්ලාස් එකටත් මේ විදිහට දාගත්තා. දැන් මම මේ පුඩින් එක හොඳින් සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ පැය 3ක් 4ක් වගේ කාලයක් දාලා තියාගන්නවා. දැන් පුඩින් එක හොඳින් සෙට් වෙලා තියෙනවා. මට මේ පුඩින් එක සෙට් වෙන්න හරියටම පැය 3යි ගියේ. ඉතින් කලින් මම මේ වගේ ලන්ච් සීට් එක දාගත්ත නිසා පුඩින් එක භාජනයෙන් එළියට ගන්න හරිම පහසුයි. පුඩින් එක ගලව ගන්න මම ප්ලේට් එකක් මේ විදිහට උඩින් තියලා අනිත් පැත්ත හරව ගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් හරිම පහසුවෙන් මට මේක ගලව ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔයාලට පේනවා ඇති පුඩින් එක ලේයර්ස් දෙකකට තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් අපි පුඩින් එක කපලම් බලමු කොහොමද පුඩින් එක ඇතුල් පැත්ත සහ රස කියලා. ඉතින් මම නම් මේක සරස ගන්න චොක්ලට් සිරප් සහ නට්ස් ටිකක් එකතු කරගත්තා. ඉතින් ඔයාලා කැමති විදියකට මේක සරස ගන්න පුළුවන්. ඒ වගේම අයිස්ක්‍රීම් එක කන්නත් පුළුවන්. ඉතින් මේ තමයි අදම හදපු රසම රස පුඩින් එක. ඔන්න ඔයාටත් පුළුවන් ගෙදරදී හදා රස බලන්න. ජේෂන් පොඩි අයට උනත් කන්න දෙන්න පුළුවන් ගුණදායි ඩෙසර්ට් එකක් තමයි අද මම හැදුවේ. එහෙනම් අනිවාර්යයෙන්ම ඔයාලත් ගෙදරදී හදා රස බලන්න. අපි නැවතත් හමුවෙමු මේ වගේ අලුත් රෙසිපි එකකින්. තමත් ඔයාලා මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරන්න තමතක් ගන්න එපා. ඒ වගේම my taste Facebook එක හරහා ඔයාලට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න.